වෙල්කම් කිරිපිලිගන්න ඔයාලා හැමෝම අදත් අපේ ඇස්ට්‍රේස්ගේ YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දැන්ටත් දන්න මොකක් ගැනද අද අපි කතා කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා හැමදාම මං ආසකේ මෙහා වෙනවා. මං ආසකේ ඉංජිනේර කෙනෙක් කෙනා එහෙම හොම ගොඩක් දේවල් කිව්වත් මං ආස මොකද්ද මේ නාසකේ තියෙන හොඳම ජොබ් එක? ඉතින් මෙන්න මේ දේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඔයාගේ අර හැමෝම කියන හින්දා මාත් වෙන නාසකේ ඉංජිනේර කෙනෙක් කෙනා එහෙම කිව්වට හරියට මොනවද තියෙන ජොබ්ස් මොනවද මේ වතුන හොඳම ජොබ් මෙන්න මේ දේවල් ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් අද මං ආවේ අන්න ඒ නාසකේ අපිට කරන්න පුළුවන් හොඳම ජොබ්ස් 10. මම හොඳම කියන එකෙන් මම අදහස් කළේ වැඩිම සැලරි එකක් ගෙවන ජොබ්ස් 10 ගැන කතා කරන්න. ඉතින් නාසකට යනවා කියන එකම පට අමාරු වැඩක්නේ. මොකද දැන් 18,000ක් විතර මේකට ඇප්ලයි කළොත් එතන 12 දෙනෙක් විතර තමයි සාමාන්‍යයෙන් නාසකට බඳව ගන්නෙ. ඉතින් මෙන්න මේ වගේ අමාරු තැනකට යන්නත් එතන තියෙන හොඳම ජොබ් එකට යන්නත් ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා ට්‍රයි කරන්න ඕන වැඩක්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද වීඩියෝ එකේ මම ස්පෙෂලි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් තවත් පොඩි දෙයක් මතක් කරන්න. මේ වීඩියෝ එක තව ටිකක් දික් වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම ඔයාලත් මං වගේ මෙහෙම වතුර වීදුරුවක්වත් ළඟට ගන්න. මොකද ඔයාලත් නැත්තම් මේක ටිකක් කරලා බලන් ඉඳි ටිකක් බෝරින් වෙන්න පුළුවන් නිසා. එහෙනම් දැන් අපි ආවේ අපේ වීඩියෝ එකට. අපි මේ නාසකේ හයස් පේන් ජොබ් ලිස්ට් එක ගත්තට පස්සේ මේකේ උඩින්ම, ඒ කියන්නේ මේකේ පළවෙනි තැන ගන්නෙ මේ ගෲප් ලීඩර්ස්ලා කියන කට්ටිය. ඉතින් මේ ගෲප් ලීඩර් කෙනෙක් කියලා කියන්නේ මේ නාසක කියන්නේ ගොඩක් ඩිපාර්ට්මන්ට් වලට බෙදිච්ච තැනක්. ඉතින් මෙන්න මේ එක එක ඩිපාර්ට්මන්ට් වල විතරක් නෙවෙයි මේ ඕවරෝල් නාසක ගත්තාමත් පස්සේ මෙන්න මේවා ලීඩ් කරන කට්ටියට තමයි මෙන්න මේ ගෲප් ලීඩර්ස්ලා කියලා කියන්නේ. ඉතින් ඔයාලට එතනින්ම තේරෙනවා මෙයාලට තමයි හයස්ට් පේ කරන්න කොහොමද ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මෙයාලගේ මන්ත්‍රි සැලරි එක අපි ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් 147ක් විතර මෙයාලට මන්ත්‍රි මෙයාලට ගෙවනවා. අපි මේකේ දෙවෙනි තැනට ආවට පස්සේ මේකේ කියන්නේ මේකේ සෙකන්ඩ් පොසිෂන් එක ගන්නෙ මේ ලිස්ට් එකේ දෙවෙනි තැන ගන්නෙ ප්‍රෝග්‍රෑම් මැනේජර්ස්ලා. එහෙම නැත්නම් මේ PM කියන කට්ටිය. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් මැනේජර්ස්ලා මෙයාලගේ ප්‍රධාන කටයුත්ත තමයි මේ එක එක ඩිපාර්ට්මන්ට් වලට මේ මැනේජ්මන්ට් කටයුතු කරන එක. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ විනිමය කටයුතු ටික් කරන්න, ඒ කියන්නේ මේකේ මේ මුදල් වලින් කරන මේ වැඩ ටික් කරන්න. ඒ වගේම තමයි ටෙක්නීෂියන්ස්ලා ගත්තොත් මේ ටෙක්නීෂියන්ස්ලා ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ මෙයාලව මැනේජ් කරන්න. මෙන්න මේ හැම දෙයක්ම මැනේජ් කරන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් මැනේජර්ස්ලා කියන කට්ටිය. ඉතින් මෙයාලගේ මන්ත්‍රි සැලරි එක අපි සාමාන්‍යයෙන් ගත්තොත් මන්ත්‍රි 135ක් විතර මෙයාල මාසෙකට මෙයාල ඈර්න් කරනවා. මේ ලිස්ට් එකේ තුන්වෙනි තැන ගන්නෙ මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කියන කට්ටිය. ඉතින් මං හිතන්නේ මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ගැන මම ඔයාලට අමුතුවෙන් ආයේ පැහැදිලි කරන්න ඕනේ කියලා. මොකද ගොඩක් කට්ටිය මේ ෆැමිලිය කියන මේ ගොඩක් ෆැමිලිය ජොබ් එකක් තමයි මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කියලා කියන්නේ. ඉතින් අපම ඔයාලට සාමාන්‍යයෙන් කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් කියන්නේ මේ හැම දෙයකම තියෙන මේ IT පැත්ත කන්ට්‍රෝල් කරන කට්ටිය තමයි මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කියලා කියන්නේ. ඉතින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් මේ නාසකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් සාමාන්‍යයෙන් මාසෙකට 132ක් විතර ඈර්න් කරනවා. අපි මේ ලිස්ට් එකේ හතරවෙනි තැන ගන්න සොෆ්ට්වෙයාර් ඩෙවලොපර්ස්ලා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් මෙන්න මේ අතර තියෙන මේ ඩිෆරන්ස් එක තමයි මේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් තමයි මේකේ තියෙන මේ ක්‍රියේටිව් සයිඩ් එක. ඒ කියන්නේ මේකේ තියෙන නිර්මාණශීලී පැත්ත. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් අපි ගමුකෝ. මේ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරන්න මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලාට පාවිච්චි කරන්න මෙයාලා ඒක ඉදිරියට කරගෙන යන්න මේක ඩෙවලොප් කරලා දෙන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර්ස්ලා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් මේ නාසකේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් සාමාන්‍යයෙන් මාසෙකට 130ක් විතර මෙයාලා ඈර්න් කරනවා. අපේ මේ ලිස්ට් එකේ පස්වෙනි තැන ගන්නෙ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා ප්‍රෝග්‍රෑම් මැනේජර්ස්ලා. ඉතින් ඔයාලට මේ දෙක නිකන් සමානකමක් දැනුණත් අපි මේකේ වෙනස ගත්තොත් ප්‍රෝග්‍රෑම් මැනේජර් කෙනෙක් කරන්න වැඩේම තමයි මේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ම කරන්නේ. ඒ වුණාට ප්‍රෝග්‍රෑම් මැනේජර් කෙනෙක් මේ ඕවරෝල් ගත්තාම, ඒ කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් හැම එකක්ම මෙයාලා මැනේජ් කරනවා. වුණාට මේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් කරන්නේ මෙතනින් එකක් අරගෙන, ඒ කියන්නේ දැන් එයා ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එක නම් ටෙක්නිකල් මැනේජ්මන්ට් සයිඩ් එක විතරයි. ඉතින් මෙන්න මේක හින්දා තමයි මේ දෙක අතර පොඩි වෙනසක් තියෙන්නේ.
ඉතින් මේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ගේ සාමාන්‍යයෙන් මන්ත්‍රි සැලරි එක අපි ශ්‍රී ලංකන් රුපියස් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් 29,50,000ක් විතර තමයි මෙයාලා ඇවරේජ්ලි මෙයාලා අර්න් කරන්නේ. අපේ මේ ලිස්ට් එකේ 6 වෙනි තැන ගන්න ටීම් ලීඩර්ස්ලා. ඒ කියන්නේ කණ්ඩායම් නායකයෝ. ඉතින් මම මේක වලට එක්සැම්පල් එකක් කරන් පැහැදිලි කරන්නකෝ. හිතන්න අපි මේක ටෙක්නීෂියන් ලවම ගමු. ඉතින් මේ ටෙක්නීෂියන්ලා ගෲප් එකක් ඉන්නවා කියලා හිතන්නකෝ. අන්නේ ඒ කියන්නේ ටෙක්නීෂියන්ලා ටීම් එකක ලීඩර් කෙනෙක්. මේක ඔයාලා ගෲප් ලීඩර්යි ටීම් ලීඩර්යි පටලවා ගන්න එපා. ටීම් ලීඩර් කියලා කියන්නේ මේ මොකක් හරි දැන් ටෙක්නීෂියන්ලා නම් යන්නේ ටෙක්නීෂියන්ලාගේ ටීම් එකක් කරගෙන අන්න ඒක ලීඩ් කරන එක්කෙනාට තමයි මේ ටීම් ලීඩර් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ හැම ටීම් එකකටම වගේ මේ ඒරෝස්පේස් ඉංජිනියර්ස්ලා ගත්තත් මේ හැම කට්ටියකම ටීම් ලීඩර්ස්ලා ඉන්නවා. ඉතින් මේ ටීම් ලීඩර් කෙනෙක් සාමාන්‍යයෙන් ඇවරේජ්ලි 29,15,000ක් විතර මෙයාලා මාසෙකට අර්න් කරනවා. ඉතින් අපි මේ ලිස්ට් එකේ 7 වෙනි තැන ගන්නේ ඔයාලා ගොඩක් කැමති ඒරෝස්පේස් ඉංජිනියර් කියන ජොබ් එක. ඉතින් මේ ඒරෝස්පේස් ඉංජිනියර් කෙනෙක් මාසෙකට සාමාන්‍යයෙන් ලක්ෂ 28,10,000ක් විතර මෙයාලා අර්න් කරනවා. ඉතින් මං හිතන්නේ ඒරෝස්පේස් ඉංජිනියර් කෙනෙක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනි කියලා. මොකද ඒරෝස්පේස් ඉංජිනියර් කෙනෙක් අපි මේ සිම්ප්ලිම ගත්තොත් ඒරෝස්පේස් ඉංජිනියර්ස්ලා තමයි රොකට් එකක්, රෝව එකක් මේ හැම දෙයක්ම බිල්ඩ් කරද්දි අන්න එක ප්‍රධාන දායකත්වය ගන්න මෙන්න මේ ඒරෝස්පේස් ඉංජිනියර්ස්ලා. ඉතින් මේ ලිස්ට් එකේ 8 වෙනි තැන ගන්න කන්සල්ටන්ට්ලා. ඉතින් ඔයාලට වචනේන්න පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒ තමයි මේ හැම ටීම් එකක්ම මේ ටෙක්නීෂියන් ලගේ වේවා මොකක් හරි දැන් මේ ෆයිනෑන්ෂියල් පැත්තේ වේවා මේ හැම දෙයකම ටීම් එකක් කන්සල්ට් කරන්න. ඒ කියන්නේ මෙයාලට ඇඩ්වයිස් කරන්න, එයාලව ගයිඩ් කරන්නේ මෙන්න මේ කන්සල්ටන්ට්ලා. ඉතින් සාමාන්‍යයෙන් ඇවරේජ්ලි ගත්තොත් මේ කන්සල්ටන්ට් කෙනෙක් මාසෙකට ලක්ෂ 28ක් විතර අර්න් කරනවා. ඉතින් අපි මේ ලිස්ට් එකේ 9 වෙනි තැන ගන්නේ රිසර්චර්ස්ලා. ඉතින් සයන්ස් කරන ඔයාලා ගොඩක් වෙලාවට ආස ජොබ් එක තමයි මේ රිසර්චර්ස්ලා කිය මේ රිසර්චර් ජොබ් එක. මේ රිසර්ච කෙනෙක් කියන්නේ අපි මෙහෙම ගමුකෝ, දැන් ඔයාලට මොකක් හරි සබ්ජෙක්ට් එකක් දෙනවා කියලා. අන්නේ සබ්ජෙක්ට් එක ගැන වැඩිදුර තොරතුරු හොයන, එන්නේ ඒක ගැන තවත් රිසර්චස් කරලා මේක මෙන්න මේ දේවල් ඒව ගැඹුරටම යන කට්ටියට තමයි මේ රිසර්චර්ස්ලා කියලා කියන්නේ. ඉතින් රිසර්චර්ස්ලට ලොකු අවස්ථාවක් තියෙන මේ නාසාවේ. මොකද නාසාව කියන්නේම රිසර්චර්ස් කරන තැනක් නිසා. ඉතින් මේ රිසර්ච් කෙනෙක් සාමාන්‍යයෙන් මාසෙකට 27,75,000ක විතර සැලරි එකක් මෙයාලා අර්න් කරනවා. ඉතින් මේ අපේ මේ ලිස්ට් එකේ අන්තිම තැන, එහෙම නැත්නම් මේ 10 වෙනි තැන ගන්නේ කම්පියුටර් සයන්ටිස්ට්ලා. ඉතින් කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් අපි සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්ගෙන් වෙනස් කරලා ගත්තොත් කම්පියුටර් සයන්ටිස්ට් කරන්නේ මේ දේවල් වලින්. ඒ කියන්නේ මේ කම්පියුටර් සයන්ස් කියන දේ ගැඹුරටම යන එක. මේ කම්පියුටර් කියන එකත් ඇත්තටම විද්‍යාවක්. ඒක භාෂාවක්, විද්‍යාවක්, මේ හැම දෙයකටම අපිට ගන්න පුළුවන්. මොකද ඒක අපිට මේ සිම්පල් විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ දේවල් ගොඩක් ගැඹුරට අධ්‍යයනය කරන කට්ටිය තමයි මේ කම්පියුටර් සයන්ටිස්ට්ලා කියලා කියන්නේ. ඉතින් නාසා එකත් එක ගත්තට පස්සේ ස්පෙෂලි මේ කියන්නේ AI, එහෙම නැත්නම් මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන අංශයෙන් තමයි මේක වැඩියෙන් මේ නාසා කියන මේක ගොඩක් වෙලාවට ගන්නෙ. ඉතින් ඔයා AI වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳම ජොබ් ඔපචුනිටි එකක් තමයි මේ නාසා එකේ කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් වෙනවා කියන එක. සාමාන්‍යයෙන් මේ කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් මාසෙක ලක්ෂ 27ක් විතර මෙතනදී අර්න් කරනවා. ඉතින් ඒකත් ඔයාලට මේ කාලේ හැදලා ලොකු ගාණක්. ඉතින් ඔයාලට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මෙන්න මේ දේකට ට්‍රයි කරන එක. ඉතින් මම ඔයාලට කියවන මේ නාසා එකේ ජොබ් එකක් ගන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක් කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න මෙතනින් මේ මොනවාම හරි ජොබ් එකකට. මේ 10 විතරක් නෙවෙයි, තවත් නාසෙක ගොඩක් ජොබ්ස් තියෙනවා. ඉතින් මොකක් හරි දෙයකට ඔයාලා ට්‍රයි කරලා බලන්න. මොකද අමාරු දෙයකට ට්‍රයි කළා ඒක ජයග්‍රහණය කරන්න තමයි ඒකේ රහ දැනෙන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවරයක් කරන්න කලින් ඉතින් මට මෙන්න මේ දේවල් ටික තමයි අද වීඩියෝ එකේ මේන්ලි කියන්න ඕනකම තිබ්බේ. ඊට කලින් මම ඔයාලට මතක් කරන්න, ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැම්ම පල්ලෙහා දෙන රතුපාට subscribe button එකට click කරන්න. ඒ විතරක් නෙවෙයි, ඊතර මෙහා පැත්තේ notification bell icon එකට click කරලා තියාගත්තොත් අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ළඟටම notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම ඔයාලගේ අදහසක් තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම comment section එකට දාන්න. ඒ වගේම ඔයාලට තවත් යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත්
ගොඩක් වැදගත් වීඩියෝකින් අපි ආයේ හම්බ වෙමු. ඉතින් වෙනද වගේම ආයේ කියන්න තියෙන්නේ stay safe be happy. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on.